අයිුවන් පුතේ අපි ඇද කතා කරන්නේ නවවන ශ්‍රේණයේ පහලොස්වන පාඩම දුකින් මිදන මග උගනිමු අපි දුකින් මිදෙන්නේ කොහොමද කියනක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා අපි ඒ දුකින් මිදෙන්නේ කොයි විදිහටද ඒ සඳහා යායුතු මග මොකක්ද කියනක තමයි පුතේ අපි මේ පාඩමින් කතා කරන්නේ එඒනම් පුතාල පෙරලගනිමු පෙළපොත අසූනාව වෙනි පිටුව. මේ රූපරාමෝ බලම්පුතේ එතා ඇසල පෝයේ දවසක ඇස පුරපසලොස්සක පොහෝ දවසක ගිහි ජීවිතය අත හැරලගේ බෝධි සත්්‍යයන් වහන්සේ අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කරා. ඊට පෙරින් රජ මැදුරේ ඉන්දැද්දි අධික සැපසම්පත්යෙන්ද. හැබැයි ඒ අධික සැප සම්පත් තුළින් උන්වහන්සේට ජීවිතයේ ඇත්ත මොකත්ත කියලා අවබෝධ කරගන්නට බැරිවිෙනවා. අනතුරුව අවුරුදු විසි නවේදි තමයි පුතේ මහාභි නිශ්ක්‍රමණය කළේ ඇසල පුර පසලොස්සක පොහොේ දවසක. ඉට පස්සේ ස්තමන් වහන්සේ ගුරුවරු තුන්දනය ළඟට යනෝ. පළමුුවෙන් යනවා භාර්ගව ගුරුතුමාළඟට. එතැනින් තමන් වහන්සේට හොයන සත්‍යේ අවබෝධන වුණ නිසා ආලාරකාලාම ගුරුත්තුමා ළඟටයනවා තෙවනුව උද්ධකරාම පුත්ත ගුරුතුමා ළඟටයනවා. මේ විදියට පුතේ ගුරුවරු තුන්දනෙක් ළඟෙන් ඉගෙන ගන්නවා. නමුත් උන්වහන්සේ හොයන සත්‍යයේ අවබෝධ කරගන්නට බැරිවුුණ නිසා ඒ ගුරුවරු තුන්දනා ළඟින පිටත් වෙලා ඊට පස්සේ තනිියෙන්ම තමන් වහන්සේ, සුව ශක්ති එම තමයි චතුරාරි සත්තිධර්මය අවබෝධ කරගත්තේ. එදා වෙසක් පුර පසලොස්සක පෝයේ දවසක තමයි ත්‍රවිත්තියා, අවබෝධ කරගැනිමින්, බෝධි සත්්‍යයන් වහන්සේ ලෝතුරා බුද්ධත්තයට පත්තුනෙ. පුබ්බේ නිවාසානුස්්‍රතිඥානය චුතුූපපාතඥානය ආසවක්කයඥානය කියන, ප්‍රවිද්‍යාව අවබෝධ කරගනිමි වෙසත් පුර පොහෝ දවසේ ලොවතුරා බුද්ධත්වයට පත්වෙනවා වයස අවුරොදු තිස් පහයි ඒ වෙද්ද. මේ විදියට පුත්තේ සම්බුද්ධත්වයට වනාට පසුව බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට උදව් කළ පෝති රාජාණන් වහන්සේට කෘතගුණ දක්වනවා පුතාලට මත කැති පොඩි පන්තිවලදී හත්තන ශ්‍රේණයේදි පුතාලයි ඉගෙනගන්නවා සත්සතිය ගත කලාකාරය බුදුරජාණන් වහන්සේ බෝධෙන් වහන්සේට පවා කෘථගුණ දැක්කූ උන්වහන්සේ අනතුරුව බලනවා පුතේ මේ අවබෝධ කරගත්ත ධර්මී කාටත දේශනා කරන්නේ කියලා ඒ අනුව තමන් වහන්සේ ශිල්ප ඉගෙනගත්ත බෝධිසත්ව අවදී. ගුරුතුමන්ලා තුන්දනා දිහා බලද්දෙේ ඒ ගුරුවරු තුන් දෙනා ඒ විද්ධ මිය ගිහින්. ඒ නිසා ඊට පසුව උදව් කල පස්සක තවසන් වහන්සේලා ඉන්න අද බලනකොට මේ පස්සග තවසන් වහන්සේලා. බරණස ඉසි පතනාරාමේ ඊට බව දකිනෝ අනතුරුව. තවුසන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා බර නැස්නුවරදි තමයි පපුතේ පලමු ධර්මදේශනාව සිද්ධ කරේ. ඒ පළමු ධර්ම දේශනවිදි තමයි දුක්ක ආරි සප්තිය. ජීවිතේ දුකමුකක්්ද ඒ අනුවේකට හේතුව ැ ේතු නැතිකිරීමේ මග කෙනනාාරිය සපති හතර, මේ පස්සක තවසන් වහන්සේලාට තමයිපතේ පළමුුවෙන්ම දේශනා කළේ එහෙමනං මිනිස් ලෝව පළමු ධර්ම දේශනා වහපු කණ්ඩායම තමයි පස්සක තවසන් වහන්සේලා ඒ අවස්ථාවදි බොහෝ දෙවිවරු ඇවිත් මේ පළමු ධර්ම දේශනාව ඇහුව බව තමයිපතේ බෞද්ධ පොතපතේ සඳහන්වෙන්න. එහෙමනං එදා බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනයවුණීපති දම්සක් පැවතුන් සූත්‍ර දේශනාව මේ දම්සක් පැවතුන් සූත්‍ර දේශනාව මූලික හරේ තමයි පතේ චතුරාරය සත්්‍යය ධර්මී. චතුරාරය සතති ධර්මයටම තමයි කියන්නේ සිව්සස් දහම්.සිවුසස් සිව් කියන්නේ හතර සස් කියන්නේ සත්තිය එහෙම සිවසස් දහම කියන්නේ පුතේ. හතරක් මේ ලෝකෙ පවතින ඇත්ත හතර සත්‍යය හතර තමයිපුතේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවදි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පමණමයිපුතේ මේ ඇත්ත හතර අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කොට වදාරන්නේ දුක්ක ආරය සත්ය, දුක්ක සමුද ආරය සත්්‍යය, දුක්ක නිරෝධාරය සත්‍යය, දුක්ක නිරෝධගාමිණ පටිපදා ආරය සත්්‍යයය. දුක දුකට හේතු දුක නැතිරීම දුක නැතිකිරීමේ මග. කියන ආරය සත්තිය හතර තමයි පුතේ එදා දේශනා කොට වදල්. අපි කලින්පාඩමේද කතාප කලාපුතේ දුක්ක නිරෝධාරය සත්්‍යය පිළිබඳ වහෙමනං අද අපි කතා කරන්නේ දුක්ක, නිරෝධගාමිනි පටිපදා ආරි සපතය පිළිබඳව. මේ ආකාරයම් පුතේ මිනිස් සන්තානය තුළ නිරතුරුව මුල් බැසගෙන තියෙන්නේ රාග දෝස මූහ කියන කෙලස්මුල් කෙලෙස්මුල්සිදදාල කෙලෙස්මුල් පොඩ්ඩක්වත් ඉතිරි නොවී සහ මුලින්ම නැතිකිරීම තමයි පුතේ එහෙමනං නිර්වාණය අවබෝධ කරගත්තා කියලා සඳහන් වෙන්නේ. අප එක දෙක තුන ආරය සත්්‍යය පිළිබඳව ඉතාම කෙටියෙන් තිකක් මතක් කරගෙන ම මොකද හතරවෙනි ආය සත්්‍යය කතා කිරීමට පළමුෝ එක දෙක තුන ආරය සත්්‍යය පිළිබඳව පොඩි ෝ මතකයක් තිබීතු නිසැහෙම නම් පලවිනි්‍යාරය සත්‍යපතයේ දුක්කාරය සත්‍යය එත්තෙන්දි පුතාලට මත කැති මීට කලින් පන්තිවලදි කතා කරා ඉපදීම මහළුවීම රෝගවීම මරණය ප්‍රේයන්ගෙන් වෙන්වීම අප්‍රියයන් හා එක්වීම කැමතිදෙන් නො ලැබීම කිය ඒ වගේම පංච උපාදානස්කන්දම දුකක් බව මෙතෙදිී උපාධානය කියලා කිව්වෙ පුතේ රෝපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය සිටිං දැඩිව අල්ලා ගැනීම. එහෙම නං මෙන්න මේ ආකාරයෙන් පුතේ. ඉපදුන සත්තෙක් ඒක කියන්නේ මවපුසින් බිහි වූවාට පස්සේ පුංචි අත දරුවෙක්කු ඉන්න ඊට පස්සේ. ටික ටික වර්ධනය වෙනවා ළමාවිය ඉට පස්සේ මේ විදියට මේ රූපරාමී දැක්කෙන් ආකාරයට පුතේ පාසල්ලී හමාර කරලා වැඩිහි ටික් බවට පත්වෙනවා. අනතුරුවෝ වයසට යනවා ලෙඩවෙනවා මරණයට පත්වෙනවා. මේක තමයි පුතේ චක්‍රයක් ආකාරයෙන් නිරතුරෝ සිදුවන ක්‍රියාවලිය ඉප දුනානං කවදා හෝ දවසක මරණයට පත්වෙනෝ. එහෙම නම් මුලින් සඳහන් කල කරුණු අටම මහා දුක. මේ දුකට හේතුව තමයි පුතේ දෙවනිාරි සත්‍යය කතාකරේ දුක්ක සමුදාර සතතිය ගැන දුක හට ගැනීමට ේතු දුක හට ගැනීමට හේතුව තමයි බවතන්හා විභවතන්හා කියන ත්‍රේවිද තෘෂ්ණාව ආසාව නිසා තමයි පතේ නිරතුරු අපි බවයෙන් බවට ගමන් කරන්නේ මේ විදියට අපි තුළ පවතින ආසාව නිසා මේ හරියට මේ රුක්ෂය වගේ මේ ආසාව මේ ගස පොළවට සවි වෙලා තියෙන්නේ කොයි විදියටද ඒ විදිිය වගේ තමයි පුතේ අපි තුළපවතින ආසාාව. නිරතුරුව අපි දකින දකින දේකෙරෙහි ආසා වෙනෝ. තන්හාව ඇති වෙනෝ. මෙන්න මේ තන්හාව නිසා තමයි නිවන් අවබෝධ කරගැනීමට බැරිව ඉන්නේ. එහෙමනම් නිවන් අවබෝධ කරගැනීමට නම් අපි කළේතුවෙන්න පුතේ අපි ළඟතියෙන තන්හාව නැති කිරීම. පොහොමඳ කියනවනං මේ පේන ගස මේ ගස් සමූහය පොළවට සවිවී තියෙනවා මනාව. එහෙමනං ඒත් ගස උදදුරා දැමීම සිදුකොළොත් තමයි නිවන් අවබෝධ කළ හැකි වෙන්නේ. තුන්්‍ය නිාරය සත්්‍යය දුක්ක නිරෝධාරය සත්්‍යය. දුක නිවීම පිළිබඳ උතුම් සත්්‍යය. එහෙමනම් දුක නිවන්ටනං අර. කලින් කතාකරපු ආකාරයට ගස සහ මුලින්ම උදුරා දැමීම කළ යුතු වෙනවා. ගස සහමුලින්ම උදුරා දැම්මුවත් තමයි පුතේ නැමත එතන ඒ ගසේ හට ගැනීමක් නොවන්නේ. ඒ විදියට අපි තුළ පවතින තන්හාව. සහ මුලින්ම එක බිඳක්වත් ඉතිරි නොවී අයින් කරගන්නට පුළුවන්නම් පුතේ එදාට තමයි. නිවන් අවබෝධ වනා කියලා කියන්නේ. එහෙමනං ඒ නිවන් අවබෝධ කරගැනීම සඳහා යායුතු මගක් තියෙනවා. ඒ මාර්ගයේ ගමන් කළොත් පමණමයි නිවන් අවබෝධ කළ හැකි වෙන්නේ. මේ නිවන් අවබෝධ කරගැනීමට යන මාවතගැන විස්තර කෙරෙන් එහෙමනම් හතරවන ආර්ය සත්තේ. දුක්ක නිරෝධගාමිණී පටිපදා ආරය සත්්‍යයය. මොකත්තු නිවන් අවබෝධ කරගැනීම සඳහායායුතුමග මැදුම් පිළිවෙත. මත්‍යයම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කිරීමම පමණයි පුතේ. නිවන් අවබෝධ කළ හැකි වෙන්නේ. සම්මාදේටි, සම්මා සංකප්ප, සම්මාවාචා සම්මාකම්මන්ත, සම්මා ආජීව, සම්මාවායාම සම්මා සති සම්මා සමාදේ. වසෙන්, අස්ටාංගික මාර්ගය වැඩිය යුතු වෙනවා මේ ආර්ය අස්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වසේ ත්‍රසික්‍ෂාවලට බෙදෙනවා. පුතාල මෙතෙන්දි මේ ආරරිය අස්්ටාංගික මාර්ගය හොඳින් පාඩන් කළයුතු වෙනවා මොකද පුතේ දහවන ශ්‍රේණියදිත් එකොලොස්සන ස්්‍රේණියදිත් කියන ස්වේණි දෙකේ දිම මේ ආරිී අස්ටාංගික මාර්ගය පුතාලට අවශ්‍ය වන නිසා අපි බලමුපුතේ අසුූ නවවෙන පිටුවේ සඳහන් වෙනවා මේ ආර්ය අස්්ටාංගික මාර්ගය ගමන් කිරීමේදී අපි අත්හල යුතු අන්ත දෙකක්තේන. මැදුුම් පිළිවෙත නැත්තම් අධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන්කරද්දී කාම සුකල්ලිකානු යෝගය හා අත්ත කෙළමතාන යෝගයකෙන් අන්ත දෙකෙන් බැහැරවිය යුතු වෙන. මොකද කාම සුකල්ලිකානයෝගයේ කියන්නේ සරීරයට දැඩිසේ සැපදීම අත්ත කලමතාන යෝගයේ කියන්නේ සරීරයට දැඩිසේ දක්තිීම පුතාලට මතක ඇති බෝධි සප්තියන් වහන්සේ එදා ගිහි ජීවිතය අතහරන්නට කලින් දැඩිසේ සිරුරට සැප දුන්නා ඒත් සප්තය කුමක්ද කියල අවබෝධ කරගත නොහැකිවුණ හමනං ඒත් සරීරයට දැඩිසේ සැපදීම තමයි කාමු සුකල් ලිකානු යෝගය, අත්ත කෙළමතානුයෝග කියන සරීරයට දැඩිසේ දුක්තිීම. මත ඇති පුතාලට ගිහි ජීවිතේ අතහැරලා මහාභි නිශ්ක්‍රමණය කළට පස්සේ. අවුරුදු හයක් දෂ්කරක්්‍රයා කර. ඒ අවුරුදු හය තුළ බෝධි සත්‍යයන් වහන්සේක්කරේ සරීරයට දැඩිසේ දුක්තිීම. අත්ත කෙළමතානු යෝගයේහි, දීම නමුත් උන්වහන්සේ අවසානයේ තේරුම්ගන්නාපුත මේ අන්ත දෙක තුළින්ම ජීවිතයේ සප්තිය මොකක්ද කියලා අවබෝධ කරගන්නට නොහැකි බව. ඒ අනුව උන්නහන්සේ තීරණය කරනුව මේ අන්ත දෙකෙම්ම අයිමලා මැදුුම් පිළිවෙත ඔස්සේ ගමන් කිරීමට. මැදුම් පිළිවෙත ඔස්සේ ගමන් කිරීමෙන්ම පමණයි ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට මත්වීමට හැකිවුමේ. මෙම ආර්ය මාර්ගේ පියවර තුනක් මත ගොඩ නැගිල තියෙන්වා අදිසීල අධචිත්ත අධිපත්ඥා මිදිහට. එමනං අපි බලමුපුතේ අනුවන පිටුව ආර්ය අස්්ටාංගික මාර්ග අංග අට එකින් එක පැහැදිලිව විස්තර කරලා දීලා තියෙනවා. එහෙමනං සම්මාදිට්ටි කියන්නේ නිවැරදි දැකීම. සම්මා කියන්නේ යහ පත්කෙනෙක නැත්තන් නිවැරදි කිය දිට්ටිය කියන්නේ දැකීම. මිච්චා දිට්්‍යයෙන් ඇත්තූ තැන තමයිපුතේ සම්මාදිට්ටිය ඇතිකරගන්නට පුළුවන් වෙන්නේ. අපි බලමු අනුවපිටුවේ දෙවැනිචේදේ සම්මාදිට්්‍යය දෙයාකාරය. ලමුුවන්න දුන් දේහි විපාක ඇත කළ හොඳ නරකවල විපාක ඇත. මෙලො වක් පරලොවක් ඇත යනාදිවසෙන් විස්තරවන දස වස්තුක සම්මාධිට්ටියයි. දෙවැන්න චතුසච්ච සම්මාධිට්ටියයි. දුක පිළිබඳඥානය දුක ඇතිවීමේ හේතුව පිළිබඳඥානය දුක නැතිකිරීම පිළිබඳඥානය, දුක නැතිකිරීමේ මාර්ගේ පිළිබඳ ඥානයේ යන චතුන්රාරය සත්‍ය ඥානයේ මෙහිදී චතු සච්ච සම්මාධිට්්‍යය ලෙස තැක්කේ. එහෙම නම්පුතේ අපි යමක් දුන්නනං කෙනෙකුට ඒ දුන්දේ විපාක තියෙන බව අපි කරන හොඳ නරකවල විපාක තියෙන බව. ආදී වසයෙන් පිළිගැනීම තමයි දස වස්තුක සම්මාදිිට්්‍යය වෙන්නේ. චතුසච්ච සම්මා දිට්්‍යියකිවේ අපි මුලින් කතා කරපු චතුරාරය සත්‍යයය පිළිබඳව නිවැරදි විදියට දැකීම. එහෙම නම් මේ චතුරාරය සත්්‍යය පිළිබඳ නිවැරදි දැකීම තමයි සම්මා දිත්තිය වෙන්නේ. ඒ ආරය සත්තිය හතර නිවැරදිව දකිනවනම්. ඒ වගේම අපි කරන ක්‍රාකාරකම්මල හොඳ නරක දකිනවනම් මෙලොවක් පරලවක් ගැන විශ්වාසයක් තියෙනවනම්. පමණයි යහපත් විදිහට දැක්කා වෙන්නේ එහෙමනම්පුතේ අපි මහන්සි ගතයතුයි චතුරාර සත්ති ධර්මය අවබෝධ කරගැනීම බොහෝම අසීරුයි නමුත් අපිට පුළුවනි අපි කරන ක්‍රියාකාරකම්මල හොඳ නරකවත් විමසමින් නිවැරදි අවබෝධයක් ඇතුව ජීවිතය ගෙනියන්නට. දෙවනි ආර සපතිය සම්මා සංකප්ප සංකප්ප කියන්නේ කල්පනාව සම්මා කියන්න දි එහෙම සම්මා සංකප්ප කියන්නේ පුතේ නිවැරදි සංකල්පනාව නැත්තන් නිවැරදි කල්පනාව. එහෙමනං පිච්චා සංකප්පේ වැරදි සංකල්පනාවෙන් ඇත්තුූ තැන තමයිපතේ සම්මා සංකප්පය ඇතිකරගත හැකි වෙන්නේ. මේ සම්මා සංකප්පය අංගතුනකින් යුක්තයි මොකද අංගතුන නෙක්කම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අව හිංසා සංකප්ප. නෙක්කම්ම සංකප්ප කියන්නේ කාමවස්තූන්ගෙන් වෙන්වීම සංකල්පනාව. ගිහි පුද්ගලෙ විදිහටපුත්තේ නිරතුරුව අපි මහන්සිගන්නේ කාම වස්තුූන් පසු පස හබායන්නට ඇස කණනාසය දිවසරේරය ආදීමේ අපේ නිරතුරුව පිනවන්නට තමයි අපේ මහන්සි ගන්නේ. නමුත් ඒ විදි ඉන්දුුරන් පිනවීම අයින් වෙන්නට හිතනවනම් පැවිදි ජීවිතයක් ගත කරන්නට හිතනවනම් මේ සියලු කෙලෙස් අතහරන්නට හිතනවනං ඒක තමයිපුතේ නෙක්කම්ම සංකප්ප වෙන්නේ ඒ වගේම අව්‍යාපාද සංකප්ප කියන්නේ ව්‍යාපාදයෙන් වෙන්වීමේ සංකල්පනාව ව්‍යාපාදය කියන්නේ තරහා තව කෙනෙක් දැක්කම තව කෙනෙක්ගේ අක්කමැති අයෙක්ගගේ නමක් පවා ඇහෙනකොට තරා හිතක් කෙනවන වෛරයක් ඇති වෙනවනම් ඒක හොඳ නැහැ ඒ විදිට කෙනෙක් ගැන වෛර සිතුලි පහනවෙනුවන ඒක ව්‍යාපාද ඒහෙමනම් ඒක මිච්චා සංකප්ප වෙනවා සම්මා සංකප්පේ වෙන්න එහෙමනම් අව්‍යාපාද සංකප්ප ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට ඔහුට වෛර කරන කෙනෙක් දැක්කත් ඒ පුද්ගලය තුළ ඇතිවෙන්නේ අර වෛර කරන පුද්ගලයා දුටු විට මෛත්‍රයේ සහගත සිත්තු විලිනම් ඒකට තැමයි පුතේ කියන්නේ අව්‍යාපාද සංකප්ප අපිට සමාජයේ ජීවත් වෙනකොට බොහෝ මිනිස්සු හම්බ වෙනයි අපිට වෛර කරනවා දවේශ කරන කෝධ කරන හැබැයි අපිට හැකිනම් ඒ අයිදිහා වෛරී සිතුවලීවිලින් බැහැරවෙලා මෙත් සිතුවෙලීලිම් බලන්න ඕවුනට අනුකම්පා කරන්නට මෛත්‍රී කරන්නට එහෙම සිතුවිලි ඇති වෙනවන ඒක තමයිපුතේ අව්‍යාපාද සංකප්ප වෙන්නේ ඒ වගේම තුන්ගෙන කරුණ අවිහිංසා සංකප්ප හිංසාවෙන් බැහැරවීමේ සිතුවිලි තැම් පුද්ගලියයෝ ඉන්නමපුතිේ සතෙක් දැක්කුත් ඒ සතාට හිංසා කරන්නට හිතෙනවා. අහිංසක පොඩි දරුවද දැක්කුත් හිංසාපිඉඩා කරන්නට හිතෙනවා. එහෙමනං ඒක වැටෙන්නේෙ මිච්චා සංකප්පේට. නමුත් අහිංසක කුඩා දරුවෙක් දැක්කත් ඒ වගේම සතෙක් දැක්කත් අපිට හිංසාවක් පීඩාවක් ඒ අයට කරන්නට හිත දෙන්නේ නැත්තං හිංසාාවෙන් බැහැරවීමේ සිතු විලිනම් අපි තුළ ඇතිවෙන්න පුතේ ඒකට තමයික කියන්නේ අවේ හිංසා සංකප් පුතාලට මේ රූපරාමයෙන් දක් ඉන්නට පුළුවනි කුඩා දරුවෙක් තමන්ගේ ගෙදර ඉන්න සුරතලාට ආදරය කරුණාව දක්වන ආකාරේ. පුංචි කාල ඉන්ඳලම පුතේ එහෙම නං අපි ළඟ තිබිය යුතු වෙන්නේ අවිහිංසා සංකල්පන එහෙම වනොත් එවන් මිනිස්සු පිරුණ පුතාල වැඩි හිටිය වුණ දවසට පාසල් ජීවිතය හමාර කරලා සමාජයට එකතු වෙනකොට අවිහිංසාවෙන් පිරුණු හිත් ඇති මිනිසුන් ගෙන් ගහන සමාජයක් බිහි වුණනොත් පුතේ ඒ සමාජය බොහොම සුන්දරයි. උග කරුණ වෙන්න පුතේ සම්මාචා සම්මාවාචා කියන්නේ නිවැරදි වචන භාවිතා කිරීම මුුසාවාදා පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලාපා කියන මිච්චා වචනේ අයිම් වෙනවන එතන තේනපුතේ සම්මාවාචා එහිමනං මෙ මිච්චා වචන හතරෙන් ඉවත් තුනතැන ඒ නිසා තමයි මෙතන වේරමණී කියල සඳහන් කරලා තිය වේරමණී කියන්න පුතේ වැලකෙමි කියනවා. මුසාවාදා වේරමනි පිසුනාවාචා වේරමණි පරුසාවාචා වේරමණි සම්පප්පලාපා වේරමණි. බොරු කීමෙන් වැලකෙනවනං එතන තියෙනවා සම්මාවාචා. පිසුණු බස් කියන්න පුතේ කේලම් කීම. අපි කේළම් කීපං වලකිෙනවනං එතන තියන සම්මාවාචා. පරුස වචන කියන්නේ අනෙක්කයි ගෙහිත රිදන විදිහට රළු පරස වචචන පාවිච්චි කිරීමෙන් අයිවෙන් වනං එතන තියෙන මිච්චාචානෙවේ සම්මාවාචා සම්පප්පලාපා ඒ කියන්නේ කිසිම අර්ථයක් නැති අරුත්සුන් හිස්වචනවලින් ඒක කියන්නේ තමන්ටත් අනුන්ටත් අර්ථයක් ගෙන නොදෙන ඒ හිස් වචනවලින් අයින් වෙනවනම් නීරතුරුවම දෙලොව වැඩසාධන කතාාවලම යෙදෙනවනම් පුතේ එතන තියෙන්නේ සම්මාවාචා එහෙමනම් මේ විදියට බුදුරජන් වහන්සේ පෙන්නලා දෙෙනවා නීර තුරුව සම්මාවාචාවෙන් යුක්ත විය යුතුත් බව. බුදු රජාණන් වහන්සේ තමයි පුතේ අපිට කදිම ආදර්ශයක් සැපැයිවේ. කිසිදු වෙලාවක අනෙක්කයිගේ ඕපදූප කතාකරේ නැහැ. අඩුපාඩු කතා කළේ නැහැ. වච්චන පාවිච්චි කරේ තව කෙනෙකුට පිහිටවීම සඳහාම පමණයි. දුකට පැමිණ සියලු සත්‍යයන්ගේ යහපත පිණෙස උන්වහන්සේ, කතා කළේ එහෙමනං අපිත් පුංචිකාලඉඳල මහන්සිගත්ත යුතු වෙනවා මෙන්න මේ වැරදි වචන හතරෙන්වෙෙන් වෙලා සම්මාවාචාවෙන් යුක්ත වෙන්න. හතරවෙනිකරුණ සම්මාකම්මන්ත නිවැරදි ක්‍රියා එහෙම නැත්තැන් නිවැරදි කර්මාන්ත. ලෝප දවේශයවනි කෙලෙස් මූලිකවී කායික විසමාචාර ඇතිවේ ඒ කියන්න පුතේ අපි ළඟ තව කෙනෙක් දුටුවහම දවේශයක් ඇතිවෙනවනම් ලෝබ සහගත සිතුවිලි ඇති වෙනවනම් අපේ කය අසංවරනා අපිට හිතනවා සතෙක් දැක්කහම මරන්නට දඩුව මත් දෙන්නට ඒ වගේම අනුන්ගේ වස්තුව දැක්කම් හොරකංකරන්නට ඒ වගේම කාමමිත්‍යාචාරයේ හැසරෙන්න්නට මෙන්න මේ සෙල් පදතුන කයෙන් සිදුකෙරෙන වැරදි තුනෙෙන් අයින් වෙන්න පුළුවන්නන්. එතන තමයි ඒ පුද්ගලය තුළ සීලයක් පිහිටන්නේ ප්‍රාණගාතය අදත්තාදාානය කාම මිත්‍යාචාරය කියන වැරදිතුනෙන් අයින් වෙන්නට පුළුවන්නම් කය කෙරන පාපිය ක්‍රියාවෙන් ඇත්තෙනවා ඒ කියන්නේ සම්මාකම්මන්තෙහි යුක්ත වෙනවා කියන එක. පුතාලට මේර උපරාමේ දකින්නට පුළුවනේ පුංචි දරුවක් සතෙක් දැක්කහම ඒ සතාට ආදරය කරුණාව දක්වන ආකාරය. එහෙමන අපි පුංචි කාලෙ ඉඳලා මහන්සිගන්නට ඕන පුතේ. අනෙක් සතුන්ගේ ජීවිත තොර නොකරන්නට දඩුවන් නොදන්නට හොරකමෙන් ඇත්වෙන්නට මේ විදියට කයෙන් කෙරෙන වැරදි තුනෙෙන් ඉවත්තේ නිවැරදි ක්‍රියා පමණක්ම කරන්නට පස්සනිකරුණ සම්මා ආජේව සම්මා ආජයේව කියන්න පුතේ නිවැරදි දිවි පැවැත්ම සම්මා ආජීව කියන්න පුතේ මිච්චා ආජීවේ නිවත්වීම. ඒ කියන්නේ නිවැරදි ආකාරයට තමුන්ගේ දිවි පවත්වා ගැනීම. නිවරදි දිවි පවත්වා ගන්නට නම් පුතේ මෙන්න මේ කියන අධාර්මික වෙළදාම් පහින් ඉවත්වය යුතු වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා අවි ආයිුධ වෙළදාම, වසවිස වෙලදාම, සත්ව වෙළදාම, මස්වෙළදාම. අද්‍ර්විය වෙනදාම් මෙන්න මේ කියන පංචවානි්ජෙන් අයින්විය යුතු වෙනවා දැහැමි විදියට ජීවිතය පවත්වාගෙනයාමට නම් එහෙමනම් මේ අධාරමික වෙළදාම් පහන් යුක්තව ජීවත් වෙනවානම් ඒ පුද්ගලයාගේ ජීවිතය මෙච්චා ආජීවී යුක්තව ගත කරන ජීවිතයක් වෙනවා වර්තමාන සමාජතිහා බැලුවොත්පුතේ මේ කියන වෙළදාම්මල වැඩිපුරයෙදන පිරිස් සපිට දකින්නට පුළුවනි. එහිමනං ඒ අය මිච්චා ආජීවෙන් යුතු තමයි දිවිගෙවන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ වෙළඳාම් පහා ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි. හොර මිනුංක්‍රම පෙන්නල දෙනවා. මොනවද හොර මිනුංක්‍රම, තුලාකූට මානකූට කන්සකූට ඒ තුකූට කියන්නේ හොරට කිරනවා. තුලාව කියන්නේෙ පුතේ තරාදිය. හොරට බඩුවක් කිරලා විකුණන වනං එතන වැරදි වෙනදාමා. ඒක නොක්ක යුතු දෙයක් ඒ මිච්චා ආදීවය යුතු කෙනෙක් කරන දේ. ඒ වගේම මානකූට, හොරට මැනීම. යමක් මනිනවනං නිවැරදි විදියට නියම විදියට දිගඵලතියල මැනියයුතු වෙනවා. හොරට මැනීම එහෙමනං ඒත් මිච්චා ආජීව. කන්සකෝට වැරදි මුද්දල් භාවිතය. හොර සල්ලි පාවිච්චි කිරීම සම්මා ආජීවයට නිෙවෙයි අයත් දෙෙන්නේ මේ සියල්ල එහෙමනං අධාර්මික වෙළඳාම් හොර මිනුක්‍රම මේ සියල්ල මිච්චා ආජේවයටයි අයිති වෙන්නේ. එහෙමනං නිවැරදි විදියට දිවි පවත්වා ගන්නටනං මේ අදහැමි වෙළදාම්වලින් ඉවත්වෙලා. හොර මිනුංක්‍රමවලින් ඉවත්වෙලා කටයුතු කළේුතු වෙනවා. මුතු රජාණන් වහන්සේ දා පෙන්නලා දෙන්නවා පුතේ දැහැමි වෙළදාාම්. අදැහැමි වෙනදම්බලින් ඉවත් වෙලා දැහැමි වෙළඳම්වල යෙදෙන විදියට. එදා දැහැමි වෙළදාම්වල අංක එකට පෙන්වී කෘෂිකර්මාන්තය. හේතුව එදා ඉන්දියාවේ මුදල් හොයපු ප්‍රධාන ක්‍රමේ තමයි මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවනෝපායි මාර්ගියවුණි ගොවිතන. ඒ නිසා උන්වහන්සේ කෘෂිකර්මාන්තය, මුල් තැනටම දාලා ඉගැන්වීම් කළින් ඒගේ සපතපාලනය රාජ්්‍ය සේවය ඒ වගේම අක්කම් නිර්මාණගේ බොහෝ රැකයා පෙන්නල දෙනවා පුතේ දැහැමි වෘර්තීන් විදිහට පුතාල දන්නවා ෘෂිකර්මාන්තයේ යෙදන පිරිස් බොහෝසේ දුක්පිදිනවා අව්වට වැස්සට දෙකටමව් වේලෙනෝ වැස්සට තෙමෙනවා මේ දෙකටම මුහුණ දෙමින් තමයි මේ අයි ගොවිතැන් කටයුතු කරන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලේ දහඩී වගුරමයි දෑතේ මහන්සේ දැහැමෙන් මුදල් හොයෙන විදියට දැහමි මුදල් හොයන්නට නම්පුතේමේ අදහැමි වෙළදාම්මලින් ඉවත්වෙලා දැහැමි වෘර්තීන් කළ යුතු වෙනවා. කෘෂිකර්මාන්තයේ රාජ්‍ය සේවය සත්වපාලනය ආදී වසේ. එහෙම වනොත් ඒ පුද්ගලයා සම්මා ආජීවයෙන් යුක්ත කෙනෙක් බවට පත්වෙනෝ. ඊළඟ කරුණ සම්මාවායාම, හයවෙනි අන්ගේ තමයිපුතේ සම්මාවායා මේ කියන්නේ නිවැරදි උත්සාහය. මොනවටද උත්සාහ කළ යුතු වෙන්නේ මෙන්න මේ කියන කරුණු හතර කෙරෙහි උත්සාහ කළ යුතු වෙනවා. පළවෙනි කරුණ නෝපන් අකුසල් නෝපදවීම. අපේ නිතරම මහන්සි ගත යුතු වෙනමපුතේ අපි ළඟට. අකුසල් ඇවිත් නැත්තං. අපිට නිරතුරුවම හිතෙන්නේ කුසල් කරන්නට නං අපි ඒ කුසල්වල යෙදිය යුතුයි අපිළඟට නොපැමිණි අකුසල්වලට අපිළඟට එන්නට ඉඩ නොදිය යුතුයි ඒ සඳහපිවෑයම් කළ යුතුයි. ඒ වගේම උපන් අකුසල් දුරු කිරීම. අපිට පුංචි හෝ අකුසල් සිතුවිල්ලක් ඇවිත්තියෙන්වනම් අකුසල් කරන්නට හිත දෙනවන මෙතිෙක් අකුසලයක් කරලා තියෙන්වනම් අපි මහන්සිගන්නට ඕනැපුතේ අකුසල් දුරු කරන්නට. නැවත එවැනි අකුසල් නොකරන්නට වගබලාගන්නට. ඒ සඳහා අපි වෑයන් කළ යුතු වෙනවා. තුම්වෙනිකරුණ උපන් කුසල් වැඩි දියුණු කිරීම. අපිට යම් කිසි කුසලයක් කරන්නට හිත දෙනවන. අපි කුසල් කරනවනම්. නැවත නැවත අපි ඒ කෙහි හිත යදී යුතු වෙනවා. ඒ කෙරෙහි වෑයම් කළ යුතු වෙනවා. මොකද? කසල් කිරීමේ චේතනාව ඇති වෙලා ඉතියෙන්නේ එහෙම නං ඒ ඇති වූ චේතනාව තවත් වර්ධනය කරගත යුතු වෙනවා. වැඩි වැඩියෙන් කුසල් රැස් කළ යුතු වෙනවා ඒත් සඳහා තමයි අපි මහන්සි ගත යුතු වෙන්නේ. ඒවගේ මහත්තරවෙනි කරුණ නූපංකුසල් ඉපදවීමට ගන්නා උත්සාහය. අපි යම්කිසි කුසලයක් කරනවනං ඒ කුසල් වැඩිදියුණු කරන ගම්මා. ඒ කුසලයෙන් එහාගිය තවත් කුසල් තියෙනවන උපද වගන්නට ඒ සඳහා අපි නිරතුරුව වැෑයම් කළේතු වෙනවා උදා හරණයක් ගත්තොත් පුතේ අපි පොඩි දෙයක් දන්දීමට පුරුදු වෙලා තියෙනවනම් සුළු වෙලාවක් භාවනා කරන්නට පුරුදු වෙලා තියෙනවන අපිළඟ කුසල් ඉපදිලා එහෙමනං ඒ කුසල් වර්ධනය කළේතු වෙනවා තවත් දන් දෙන්නට තව තවත් භාවනා කරන්න තවතවත් සෙල්රකින්නට ආදී වසේ මේ රෝපරාමුවයේ දැක්කෙන ආකාරයට අපි මහාපරිමානයෙන් දානයක් දීලා නැත්තං අපිට අන්න ඒ විදිහ ලොකූ පිංකමක් කරන්නට හිත දෙනවන අපිට පුළුවනි ඒ විදිහෙ විශාල පිංකම් කරන්නට නෝපංකුසල් ඉපදවීමට මෙතෙක්ක අපි චෛත්‍යය වහන්සේගේ හුණුපිරියම් කරලා නැත්තාං. අටපිරිකර පූජා කර නැත්තං. ඒ වගේ උදාහරණයක් ගත්තෙපුතේ අපි නොකරපුදයක් කරන්නට හිතනවනං ඒ සඳහා වැෑයන් කරනවනම් නෝපංකුසල් උපදවන්නට අපි මහන්සි වීයුතු වෙනවා. එහෙම නිවැරදි. උත්සාහය ගතියෙත්තේ එහෙමනම් නෝපං අකුසල් නෝපදවන්නටත් උපන් අකුසල් දුරු කරන්නටත් උපස්කුසල් වැඩිදියුණු කරන්නටත් නෝපන්කුසල් ඉපදවන්නටත් මෙන්න මේ කියන කරුණු හතර කෙරෙහි තමයි අපි නිරතුරුව වැෑයම් කළයුතු වෙන්නේ. ඒ වගේමයි සම්මා සති හත්තෙනි කරුණ සම්මා සතිය කියන්නේ නිවැරදි සිහිය. අකුසලේම් බැහැරව කුසලෙහි සිත පිහිටුවා ගන්නා. අයුරු දම්සක් පැවතුන් සූත්‍රය, සච්ච විභංග සූත්‍රයේ සති පට්ඨාන සූත්‍රයේ ආදී සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. එහෙමනං අපිට පුළුවනිපති මේ කියන සූත්‍රයන් ආශ්‍රය කරගෙන අකුසලේම් බැහැරවෙලා. නිරතුරුව සම්මා සතියෙහි එදෙන්න්නට නිවැරදි, සිහිය පවත්වා ගන්නට මූලික වසයෙන්. අපි නිවැරදි සිහිය පවත්වා ගතේතුයි අපේ සතර ඉරියව් පවත්වා ගැනීම සඳහා මොනවදපුතේ සතර ඉරියව් ඉඳ ගැනීම හිට ගැනීම නිදාගැනීම ඇවිදීම මෙන්න මේ කියන ඉරියව් හතර. අපි මනා සිහියෙන් කරනවනං එතනත් සිදුවෙන්නේ භාවනාව. එක අන්න පුතේ අපි ඉඳගන්න විට කොහෙද ම ඉඳගන්නේ මේක මොනවගේ තැනක්ද. නොගැලපෙන තැනකනම් අපි ඉඳගන්නට යන්නේ නෑ. ඒ වගේ මයි ඇවිදිනකොට. අපි පාර ඇවිදිනමන ඒ ඇවිදිත්ති පාරිගල් මුල්තියෙන් ව සතාසර්පයක්කින් මද ඒ ආදී වසයෙන් මනාසිහෙන් අවබෝධෙන් ඇවිදින්නට ඕනේ. ඒ වගේම? සිටගැනීම හිටගෙන ඉන්න විටත් ඉන්න ස්ථානය කොහෙද. මොනවගේ තැනක් දාදී වසයෙන් සිතිය යුතුයි. ඒ වගේම නිදාගැන නිදාගනිින්ද අපේ ඒ නිදාගන්න තැන හරියට පිරිසිදු කරලා හෝදිස කරලා. නිද්දාගැනීම කළ යුතු වෙනවා. ඊයේරෑ නිදාගත්ත තැන අදේ ඒවිටිය විදිටම නිදාගන්නට යන්නේ නැහැ. මොකද? සතෙක් කැවිතින්නට පුලුවනි. එහෙමනම් මෙන්න මේ සතර ඉරියව් මනාසිෙහීම් පවත්වා ගැනීමත්තුතේ එක්තරා විදිියක භාවනාවක් වෙනවා. එහෙමනං අපේ මේ සතර ඉරියව මනාවසිෙහියෙන් පවත්වා ගන්න අතරේ සතර සතිප්ඨානය වැඩියයුතු වෙනවා. එහෙම වුනොත් තමයි සම්මා සතියෙන් යුක්ත වෙන්නට පුළුවන් වෙන්නේ. නොවද සතර සති පට්ඨානය කිව්වොත්පුතේ කායානු පස්ස වේදනානු පස්සනා දම්මානු පස්සනා චිත්තානු පස්සන කායානු පස්සනාව කිව්‍ය පුත කය අනුව බැලීම වේදනානු පස්සනාව කිවේ වේදනාවනුව බැලීම දම්මානු පස්සනාව කියන්නේ ධර්මය අනුව බැලීම චිත්තානු පස්සනාව කියන්නේ සිතානුව බැලීම මෙන්න මේ විද්දියට සතර සතිපට්ඨානය වඩන්නට පුළුවන්න්නං අපිට පුළුවන් නිවැරදි සිෙහියෙන් යුක්ත වෙන්නට. අපිට පුළුවනි මේ රූපරාමී දැක්කෙන ආකාරයට පුංචි කාලෙ ඉඳලා පුරුදු වෙන්නට පුහෝ දිනේදි පමණක් හෝ. කායනු පස්සනාව අපිට වඩන්නට පුළුවන්. අපේ අනුව බලන්නට වේදනානු පස්සනාව බලන්නට පුළුවන්. මොකද අපි ටික වෙලාවක් භාවනා කරනකොට පුතේ අපිට පොරුදු නැති නිසා අපේ කකුල හිරි වැටෙනවා එක විදියට ඉන්නට අමාරු. ඒ වගේම දම්මානු පස්සන ධර්මය අනුව බැලීම්. චිත්තානු පස්සන අපේ සිතා අනුව බැලීම. පුංචි මොහොතක් හෝ පොහෝ දෙනේදි පමණක් හෝ අපිට විහෙසෙන්න්නට පුළුවන් සතර සති පට්ඨානේ වඩන්නට අපි සම්මා සතියෙන් යුක්ත වෙනවා. අට්ටවෙනි අන්ගේ තමයි සම්මා සමාදිී සිතෙහි එකඟ බව විවිධ අරමුණු කෙරෙහි සිත විසිරීයා නොදී එක මරමුණක සිත පිහිටවා ගැනීම සම්මා සමාධියයි. විතක්ක විචාර පීති සුක ඒකක්ගතා කියන දියාන අංග වඩමින්. මහන්සි ගත යුතු වෙනව පුතේ කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද. උද්දච්ච කුක්කුච්ච විචිකිච්චා කියන පංච නීවරණ ධර්මයන් යටපත් කරන්නට එහෙමනම් මේ පංච නීවරණ ධර්මයන් යටපත් කිරීම තුළින් පොළුවන් වෙනවා සම්මා සමාධය ඇතිකරගන්නට ඒ කියන්නේ අපි නිරතුරුවම කැමැත්තත් දක්වුණ කාම වස්තූන් වලින් ඇත් වෙන්නට පුළුවන් වෙනවා අපි නිරතුරුව මහන්සි වෙන්න පුතේ කාමවස්තෝකිරයේ ඇලි ගැලීඉන්නට මේ මම මේ මගේ වසයෙන් මේ කාම වස්තූ කෙරෙහි ඇද බැඳගන්නා හිත අපිට පුළුවන් වෙනවා සමාදිගත කරන්නට කොහොමද මේ නීවරණ ධර්මයන් යටපත් කිරීම තුළි එහෙමනං මේ මානසික එකඟතාවය ඇතිකරගන්නට ලේසි නැහැපුතේ නැවත 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 අපේ සිතත්තික්ක සටන්කරනින් අපි භාවනා කළ යුතු වෙනවා මොකද අපිට පුරුදු නැති දෙයක් තමයි සිත සමාධගත කිරීමට උත්සහ කිෙරීම. අපි නිරතුරුව මහන්සිගන්නෙ පුතෙක් ගෙවන හැම තප්පරයකම කාමවස්තූන් පිනවීමට. අපේ මේ ඉන්ද්‍රියන් ඔස්සේ පංචීන්ද්‍රියන් ඔස්සේ රෝපවේදනා ආදී වසයෙන් විඳීම් ඇතිකරගෙන නිරතුරුවම ඒ කෙරෙහිම ඇලි ගැලී ඉන්නට නමුත් එයි ඇත්වෙලා මේ ආදී වසයෙන් සම්මා සමාදී ඇතිකරගන්නට වෙහෙසුනොත් පුතේ දිගු කාලීනව ඒ අභ්‍යාසයහි යෙදනොත් හැකි වෙනවා சிත விசிரியயானனுுதி එක அற முனක පිහිட்டுවා ගන්නට.மே ஆதிவசேன் சம்மாதித்தி சம்மாசங்கப்பு, சம்மாவாச்சா சம்மா கம்மந்த சம்மா ஆஜேவ சம்மாவாயாம சம்மாசති சம்மா சமாதி කියன மார்கு அங்கு அட்ட மனாவ. අවබෝධ කර ගැනීම තුළින් පමණයි පුතේ එහෙමනං නිර්වාණය අවබෝධ කරගත හැකිවෙන්නේ. මේ ආකාරයෙන් සම්මාවාචා සම්මා කම්මන්ද සම්මා ආජීව කියන අංගතුුණ වර්ධනය කරගත්තුත් ත්‍රිසික්ෂාවල පළමු පියවර සම්පූර්ණ වෙනවා. සීල ික් සම්පූර්ණ වෙනවා. ඒ වගේම සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන අගතුන සම්පූර්ණ කරගත්තොත් සීල සිික්‍ෂාවෙන් අනතුරුව ත්‍රිසිික්‍ෂාවල දෙවැනි අගේ වන සමාදිය වඩන්නට පුළුවන් වෙනු. ඒ වගේම සම්මාදිිට්ටි සම්මා සංකප්ප අංග දෙක සම්පූර්ණ කිරීමෙන් ප්‍රඥාව, වර්ධනය කරන්නට පුළුවන් වෙනු. ඒ අනුව සීල සමාධී ප්‍රඥාකන ත්‍රේසිික්ෂා වඩමින් මේ ආකාරයෙන් ආර්ය අස්්ටාංගික මාර්ගයේ ගමන්කිරීමෙන් පමණයිපුතේ නිවන් අවබෝධ කළ හැකිවෙනිි. පුතාල දන්නවාමික බෞද්ධයන්ට විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ. දහම ඉගැන්ුවේ සියලුම ලෝක සත්වයන්ට ඒ කියන්න පුතේ එදා බුදුරජාණන් වහන්සේකෙන් ඇරැඹි බෞද්ධ දර්ශනය පුතාල ගන්නවා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා බුදු දහම වැළඳ ගැනීමට පෙර ජයිනාගමය හිටේ ඒ වගේම උපාලි ගෘහපති පුත්‍රය වැනි වෙනත් ආගම්මල බොහෝ පිරිස්ස ඇවිත් බුදුදහම වැළඳ ගත්තා. නිර්වාණය අවබෝධ කලා මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරලා තමයි නිවන් අවබෝධ කරගත්තේ කාම සුකල්ලිකානු යෝගයත් අත්ත කියලමතානු යෝගයක් කියන. අන්ත දෙක බැහැරකරමින් මධ්‍යම ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරලා බොහෝ පිරිස් නිවන් අවබෝධ කරගනු ලැපුවා එහෙම නං සසර දුකින් එතරවීම සඳහා යා හැකි එකම මග තමයි පුතේ මේ ආර්ය අස්ටාංගික මාර්ගයේ එදා බුදුරජාණන් වහන්සේ ඇසතු බෝධි මූලේදී සියලු කෙලෙස් ප්‍රහාණය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වනා ඒ වගේම බරණස ඉසිපතනාරාමේදී පස්සක දවසන් වහන්සේලාට ඒ අවබෝධ කරගත්ත ධර්මය දේශනා කරමින් ලෝකයායට පෙන්නල දුන්නා. අපි මේ ජීවිතය අවබෝධයක් නොමැතිකමින් දුක්විඳමින් ඉපදෙමින් මැරමින් නිපදෙමෙන් මැරමින් මේ ගෙනියන ජීවිතේපුතේ, හමාර කරමින් නිවන් අවබෝධ කරගන්නේ කොහොමද කියන එක. බොහෝ දුග්ගහැට විඳමින් තමයි එදා බෝධි සප්්‍යයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්තුනේ. පුතාලට මතකඇති, දීපංකරපාද මූලයේදී. නිවන් අවබෝධ කරගැනීමට හැකිව තිබුණ එදා සුමේද තාපසතුමාට නමුත් සුමේද තාපසතුමා නිවන් අවබෝධ කර නොගත්තේ ඔබත් මමත් අපි හැමෝම වෙනුව මොකද මේ පුහුදුන් ජනතාව මෝඩකම නිසා චතුරාර්ය සත්තිධර්මය අවබෝධයක් නොමතිකම නිසා මේ විදිහට ඉපෙදිමින් මැරමින් සසර ගමන් කරනවා එහෙමනම් ඒ යනගමන නවතා ගැනීමට හැකි එකම මග තමයි නිවන් මඟ එදා උන්වහන්සේ නිවන් ලබා නොගත්තෙ නිවන් අවබෝධ කර නොගත්තේ එහෙමනම් බොහෝ ජනකොටසක්. සසර දුකින් එතර කරවමින් උන්වහන්සේ බුද්ධත්තය ලබාගන්නවා කියන අධිෂ්ඨානය ඇතිව. සාරා සංකේය කල්ප ලක්‍ෂයක් මේ විදියට දුක් විදිමි. පෙරුම්දම් පුරමින් ඇවිත් ලෝතුරා බුද්ධත්වයට පත් වනා අපිට පෙන්නල දෙනවා මේ විදියට පුතේ එහෙමනම් මේ ලෝතුරා තත්තේ වටිනාකම මොන වගේද කියනක අපි ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් මේ ගැෙනියන. බව ගමන හමාරකරමින් නිවන් අවබෝධ කරගැනීමට යායුතු මග මේ විදියට පෙන්නල දෙනෝ. හරිපුතේ එහෙම නං, පාඩම අවසානය අපි බලමු අනු හතර වනි පිටුවේ තියෙනවපුතේ ක්‍රියාකාරකම පලවිනි ප්‍රශ්නේ ආරය අස්ටාංගික මාර්ගය, ත්‍රිසික්ෂාවට ඇතුළත්වන අයුරු පෙන්වා දෙන්න. ඉතාලට පුනුවනි ආරය අස්්ටාංගික මාර්ගය නම් කරලා ත්‍රිසික්ෂාවලට බෙතලා දක්වන්නට. ඉට පස්සි දෙක, මැදුම් පිළිවෙත බෞද්ධයන්ට පමණක් නොව. ලොව සැමට එ පලදායකය මේ පිළිබඳ වාක්‍ය රචනයක් ලියන්න. අපි දැන් කතාකරපු කරුණු ඔස්සේ පුතාලට පුළුව නිහෙවනං මේ ප්‍රශ්නයට උත්තර ලියන්නට මොකද බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට පමණක් නෙව එහෙම දේශනා කළේ නැහැසිියල ෝක සත්්‍යයාට. මේ දහම අවබෝධ කරන්නට දහම් පොත් කියවන්නට. විකෘති කරන්නට නෙවෙයි ඕනම කෙනෙකුට කියවල අවබෝධ කරගන්නට දහම් අසන්නට පුළුවනි. එහමනම් මේ මැදුුම් පිළිවෙත සියලුම ලෝක සප්තයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුතාලට ඒක ටත්තරලියන්නට පුළුවනේ අනතුරු බලමු පැවරුම සම්මාවායාම නිවැරදි උත්සාහය තුළින්, කියවෙන අකුසල් සහ කුසල් පිළිබඳ බෞද්ධයෙකු ක්‍රියා කළ යුත්තෙක්කේ සේදැයි. ඔබේ පන්තියේ සෙසු අය සමග ධර්මසාකච්ජාවක් කරන්න. ඒවනම් පුත්තේ නිරතුරුව පුතාල කළ ුතුවෙන්නේ. අකුසල් දුරුකරමින් කුසල් වර්ධනය කිරීම සඳහා. පොත්තේ ක්‍රියාකාරකම කරාට පසුව පුතේ අපි පැවරුම් පොතාරගෙන මේ ප්‍රශ්න තුන ලියලා උක්තරලියමු පුතේ පැවරුම පහළව පලවෙනි ප්‍රශ්නේ පුුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය නම් කරන්න බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය නම් කරන්න. දෙක කයෙන් සිදුවන වැරදිත්තුන ලියන්න කයෙන් සිදුවන වැරදිතුන ලියන්න තුන ආර්ය අස්්ටාංගික මාර්ගේලියා ආර් අෂ්ටාංගික මාර්ගේලියයා එම ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නා අුරු විස්තර කරන්න ආර් අෂ්ටාංගික මාර්ගේලයා එම ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නා අයුරු විස්තර කරන්න හොඳයි පුතෙහෙන මේ ප්‍රශ්නතුරට උත්තර ලියලා ඉට පස්සේ අපි බලමු පිළිතුළු සමඟ විනාඩි දහයක වගේ කාලයක් තුළ ලියමු පුතේ විනාඩි දහයක් පහලවකින් වගේ නම් පුතේි බලමු පිළිතුරු පලවිනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය නම් කරන්න මංගල ධර්මදේශනය තමයි පතේ දම්සක් පැවතුන් සූත්‍ර දේශනාවතවැනි ප්‍රශ්න කයිෙන් සිදුවන වැරදි තුන ලියන්න කයිෙන් සිදුවන වැරදි තුන තමයි ප්‍රාණගාතය සොරකම කාම මිත්‍යාචාරයෙන් තුන්ගනි ප්‍රශ්නේ ආරී අස්්ටාංගික මාර්ගය ලියා එම තර්ම මාර්ගය ගමන් කිරීමෙන් නිවන් අවබෝධ කරගන්න අයුරු විස්තර කරන්න. එම නම් පුතාල මේ විදියට ආරී අස්්ටාංගික මාර්ගය පිළිවෙලින් ලවීයුතු වෙනවා. ඉට පස් එඇත්තෙන්ද විස්තරයක් කරන්න වෙනවා පුති ඔොහොමද මේ අංග අට පිළිවෙලි වැඩීම තුළින් ්‍රිසික්ෂා වර්ධනය තුළින් කොහොමද නිවන් අවබෝධ කරගන්න කියන එක. ඊට පසුව මෙයාකාරෙෙන් ලකුණු සටහන් කරලා පුතාලගේ මතක ශක්තිය පිරික්සන්නට පුළුවන්. හොඳයි පුතේහමනම් අපි පාඩම නවත්තමු හයිබුවන්